fare della me. Ciddiyken her pudumu da yaptım. Avrulu daha ya kapı kamağı bir kolum hatta. Yani parama aşı valında hayal ediyor. İthin avrulu daha ya kuvvetim. Ya kapı hite bedel atın bunu matık yan apı varıttan. Mangi putarın da anı yakaladın. Ora ya no pute. Vachnengin mat hitari dan nathuwa me tirisan atmet hevilla api ekka aadare hitala avasangama yana mage putata mahu kusak me labenna one sansara gamana iwara karala meri meri ipadina gamana nathara wenno ne jeevithe mataka me wage lassana mataka oya ekka bandunu api oya hema dama rindave සමහරක් සත්තුන් දෙනු අපේ ජීවිතවලට ආශිර්වාද අරගෙන මගේ පෝල මහත්තයත් එහෙම කෙනෙක්. එයා රොට්වයිල වුණාට පුදුමාකාර ගුණ යහපත් බල්ලෙක්. කවදාවත් කාගේවත් හැපුවේ නැහැ. ආදරේ හැමෝම එක්ක හරි ලස්සනට ජීවත් වුණා. යශෝ මැණිකේ ආවට පස්සේ වුණත් යශෝ මැණිකේ වත්‍රක් මගේ පුතාට හොඳ ආත්මයක් හම්බෙන්න ඕනේ. ජීවිතේ සමහරක් මතක අපි නැවත නැවත අඬවනවා. මගේ දෙයියා ඔයාට සුබ ගමන්. යශෝ පැටියාව දවසේ ඉඳපම පෝලු ටෝබි නෝරි යශෝ පැටියට අත්තාදරය කරා අපි ඔක්කොම එක පවුලක් වගේ තමයි පෝලු කියන්නේ බොහෝම ගුණයක් හොඳම හොඳ කරන්නේ ආත්මයක් තිබ්බ කෙනෙක් යශෝ මැනගේ දිල් හරියට අත්තකම් පදිනවද Polo Monica, mukadu.
lugar. Yani annem poğologe dağne gene hiç apı pansıl dağne dedi ne gene katar kırıganda poğolo kara kene gene işte ki goda ganda iyi tırnağı sahip servis kırıganda yani ama apı පන්සලේ දානයක් ගන්න මෙයා යන හිටකන් ඇෂෝගේ කොණ්ඩේ හොදවන්න මේ යනවා සැලොන් එකට මේ කනතරත් යන්න ඕනේ කනතරත් යන්න අපි හවසලා මේ අතරතුර යෂෝ මැනිකේ සති දෙක තුනකින් නාලා නෑ යට මිරිස්සාව හැදලා තිබ්බ නිසා ඉතින් මම සැලොන් එකට එක්කන් ගිහි ගෙදර නාවන්න ගියා නම් එයා කොණ්ඩේ වේල ගන්නේ නැහැ ඩ්‍රයි කරන්න දෙන්නේ නැහැ බලන්න කොයි අසපුරුට මේ පැහිච්ච ආච්චි අම්මා ඉන්න ලස්සන මේක කොණ්ඩේ හොදන වෙලාවේ තන් කරන්න තියෙන බට්ටියක් කිය හදන්න හරි ෂෝක් වා එක පැත්තකින් පටන් ගත්තේ වටේම කැරකිරා කොකොක මැනික සනීපයිද දැ කො මැනිකෝ මේ මරණ වෙනුවෙන් ඔන්න මේ බත් අපි වටේ ඔක්කොටම ලොකු බත් එකක් ලිපේ තිබ්බා අද දෙනවා මේ බල්ලන්ට දානයක් තීලා හෙට වේනවා තියෙන පොළො පාන ගියේ මණ්ඩලම් වල කිය කොච්චරද ඔය කොච්චරද ආ හතර හතරක නේ එන්න වහින්න කලින් තාත්තා එන්න ඉක්කන්ට දාමු දෙන්න ඒකෙන් දාන්න තාත්තේ දැන් පොළොය නැති වෙච්ච එකට පොළොය වෙනුවෙන් දානයක් දෙන්න යන්නේ අපි බවුවන්ට කොහොමත් අපි කන්න දෙනව නේද ඈතේ උන්ට දෙමු නේ රේනු මෙයාලට ඉතුරු කරා කැන්ඩ කොලිටියක් කොහෙන්ද කඩන්න මැනික මේ මැදට වෙලා යන රත්තර කොහොමත් අපි කන්න දෙනවා ඒ උද ආව නෑ උදේ හවස හතර දෙනෙට යන්න එපා බැහිච්චා අප්පච්චි පටේ ඔය චොක්ලට් රෝල් කාපුවෙ කංකොනයි වටක්කයි බතුයි මාළුයි මසු මෙයා කවුද මෙයා බුරුපු එක්කනද නේද ඈ කාපුවයි ඉතින් යන්න මෙයා කෑනේ අර අරේ කෑවෙත් නෑ නේද උඩ නැගලා ආවිලා මේ අයියගේ බයික් එක නැගලා එන්නකො අයන් අපිට ඒක ලේසි ඕක දෙන්න අම්ම ඕක අමාරු නෝක තියන අල්ලය අල්ලන්න යන්න බෑනේ දෙන්න දෙයියා ඔය පැහිච්චක
ලස්සන කෙනෙක් එනවා. අනර් ලස්සන මල්. කටේ දාන්න එපා මැනික ඕක. ඔන්න අපි පොලෝ මහත්ය වෙනුවෙන් දාන ඔයාගෙන ලියුනේ මයිදානය හදාගෙන අද උදේ පාන්දරම පාන්දර දාන දෙන්න යනවා මම පන්සලට. වෙන පරිස්සමින්ය මෙහෙම පෙරල පෙන යටි නත ගහන්න මෙහෙම බුද්ධ පූජාවට යටි හැම වෙලාවත ගහන්න සතුටක් යම් කිසි කෙනෙක් ආහාර ටිකක් දුන්නාට පස්සේ ඒ ආහාර ටික අනුභව කරනවා දැකලා
අපි ලබන සතුට තමයි වෙනතුට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්තම් පුණාතේති හදයම් පුණාතේති පුඤ්ඤං කියල. අපේ සිත පිනා යන්නේ යම් ආකාරයකටද ඒක තමයි පින කියලා කියන්නේ. ඉතින් ඔබ කල්පනා කළා මහා සංඝරත්නයේ දානමය පින්කමක් සිදු කළා එයින් ලබන සතුට මේගේ ඥාතියට පින විදියට අනුමෝදන් කරන්න. ඉතින් ජීවත් වෙලා හිටියා නම් අතින් අත යමක් දීලා මෙහෙතේ තුලින් එඳුන් රඳුන් වලින් ආහාර පාන ආදී නොයෙක් දේවල් දීලා තමන්ගේ ඒ සුරතලාගේ ජීවිතේ රැක ගන්න ඔබ මහත් උත්සාහයක් දරන්න බැරි. නමුත් කර්ම ශක්තිය කියන එක අපිට බලව ගන්න බැහැ. අපි හැමෝම යම්කිසි කර්ම ශක්තියක් තියෙනවා කියලා කර්මයක් කරලා තියෙනවා. අකුසල කර්මයක් සිද්ධ කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපේ ආයුෂයේ ජීවිතයම යම් අවස්ථාවකදී උපත්යක් සිද්ධ වුණා නම් මරණය අනිවාර්යයි. ලෝක ධර්මතාවයේ ඒ අපි තේරුම් ගන්න ඕන. අපි හැමෝටම මේ ප්‍රාණ වාචී වෙන්න පුළුවන්, අප්‍රාණ වාචී වෙන්න පුළුවන්, පණ ඇති පණ නැති. මේ සෑම දෙයකටම එකම පොදුම ධර්මතාවයක් තමයි මරණය කියන ධර්මතාවය. ඉතින් ඒක සත්‍යයට වෙන්න පුළුවන්, මනුස්සයාට වෙන්න පුළුවන් කියලා දේහයන්නේ දුප්පහත් බේද කලු තුළු මේ බේද නුත් නැහැ මරණය කියන ධර්මතාවය. බුදුරජාණන් වහන්සේට දෙනුවම් පාන සිද්ධ වුණා. ධනය බලය තියෙන අයට මේ පරලෝ යන්න සිද්ධ වුණා නම් අපි යට කවර කතා. ඒ වගේ තමයි මේ පරලෝ ගිය සියලු ඥාතීන්ට අපිට කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි දාන ධර්ම ආදී පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න. ඉතින් ඔබ මේ වෙලාවේදී මේ රැස් කර ගන්නට දෙන සියලු කුසලයේ පින් අපි නමින් මේ පරලෝ යන්න දෙන සියලු මේ ඥාතීන්ටත් පොළොව තමයි ආදරණීය සුන්දරාට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. දුක ගණන් හේතු වී මතක දෙන්නට සැපත ගණන් හේසුක වඩා වර්ධනය කර ගන්නට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම මනුස්ස ආත්මයක් ලබන තමන්ගේ ළඟම උපදෙන්නට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම නිවනින් සැනසෙන්නට මේ පින නිගේ ඥාතීන්ට පොළොව සුරතලාට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට මේ දානමය කුසල කර්මයේ පින හේතු ආසනා ලෝකල අමාදිනේ ඔක්තෝබර් පළවෙනිදා රශෝක දවස පන්සල්ට ඉස්සලා හරි සතුටේ ලුවන්නේ ලොකු සාදුරු සාදු කළේම අපිට එන්න එන්න මල් බැන්න යනවා දැන් පොලොගේ කනත්තර පොල වල දැන් මෙතෙන්ට යනවා පහ පහ ඉටපන්නම් පත්තු කරන්න දැන් ඉතින් පායලා අනේ නේ උදේම දැන් ගියා නහත් නේද කරුද හතර වැඩි ඔක්කොම එළියට ඔය කන්න 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 ඔය කන්න
තාත්තා එන්නේ කොතනටද? මමයි හස්බන්ඩ් නම් අවුරුදු 24න් මුළු ඇඟම ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ට අපිට කනත්තට එන්න වෙන එකක් නෑ. මරුණාම මුළු ඇඟම දන් දීලා තියෙන්නේ ඕන වෙලාවක. මේ අපි මරුණාම එන්න වෙන එකක් නෑ. අපේ ඇඟවල කෑලි අරගෙන කොයි හරි වලදායි. එන්න පුතේ. මං උස්ස ගන්නද දරේනෝ? මම වඩා ගන්නද බබාව? හා. මන්නම් බය නැ කාටවත්. අංකල්ගේ කැටි කොහේ හරි. අපේ ලොකු දෙයක් ඈ අපිට මේක හරලා දුන්නේ කොතනද? මෙතනද? අනේ උඩට වල ගහන්න එපැයි. අර බබාගේ කෙනෙක්. අරුවලේ අර ඒක අපෙන් පේන්නේ නෑනේ. මෙතන. පත්තු කරා. මේ අර මේ අර පුච්චලා මර පෙක්කන නේද? ඔව් බංග්ලාදේශේ පුච්චලා මර පාවානේ. බංග්ලාදේශේ මේ පකිස්තාන වල නේද? බියුටි නේ පුතේ. මඩ. තාත්තා මෙයා වඩා ගන්නකෝ. බබාව. ආයටත් මේ බබාට පත්තු ගන්න දෙන්න. පොළොයි ති මෙතන නෑ යාගේ ආත්මෙට සුවපත් නෑ අනෙක් එයා නම් අනිවාර්යයෙන්ම හොඳ තැනක ඇති එමගේ පොළො පුතා හොඳ ආත්මයකට යන්න මැනික දෙන්න අපරපත්ත කරා අපිත් මේ පොළවට පස් වෙවි මරණය උපත මරණය එක සංසාර ගමන කොච්චර දුරෙන් නැද්ද නේද මං සතුටුයි මගේ ජීවිතය අවසන් කරන්න කලින් බුදු දේශනාවේ හැටියට ඒ ෆිලොසොෆියේ හැටියට සසර ගමන ඉවර කරන්න නැවත උප්පත්තියක් කරා නොයා ඉන්න මගේ පොළොව පුතාට මගේ විදිහට ප්‍රාර්ථනා කරනවා. ඉපද මැරේ යලි ඉපදේ සිද්ධු මතක් කරනවා මට. විතරක් නෙමෙයි මගේ එකම නංගි ඇමරිකාවේ ජීවත් වෙන එයත් පොළ වෙනුවේ පන්සල් ගිහිල්ලා දාන දීලා පොළ වෙනුවේ පින්පෙත් මේ විදිහට අනුමෝදන් කරා පොළ එයා ඔයයි අතින් ගොඩක් වාසනාවන්තයි මගේ පුතේ ඉතින් මේ බ්ලොග් එකේ වල හම්බෙන බලාපොරොත්තු වෙන යන්න ආදරණීය නංගෙන් කරන්න තියෙන හැමදේම කරන්න ඕන කියන තර තමයි සත්‍යෙක් වේවා මිනිස්සෙක් වේවා ජීවිතේ හරි පොඩිනේ ගින්නෙන් නම් පරිස්සම වෙන්නේ අනේ ගෙදර සෙට් එක ඇවිල්ලා ඉලියටත් කන්න දෙනවනේ බ්‍රෙක්ෆාස්ට් එකට ඇවිල්ලා සෙට් එක ඉන්නින් දෙයට වීඩියෝ එක ඉවර නැහැ මේ තනින් පටන් අරන් අපි සතුටින් නිමා කරමු කේසෝ නේනවා නේද අද පොළොවේ තානේ දීලා මේ ලොකු ළමා දිනේනේ මේ පොඩි බඩේ ඉන්නේ කිලක් සුවසමයි තොගේ බය දුකලියස් කරියස් කරේ නෑ 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 මම කොණ්ඩේ හස්සන්ට ගිහුවා සනීපයි මන්ට කොහෙද පිටවස් කොල්ලා මේ වීඩියෝ මේ
සින්දුවක් කියනවා නේ ලරුවා බොම්බයි මටයි නේ. එතන මාර සෙනඟ කනවා දිහා හිතන්නවත් බෑ. ඉතින් අපි මේ කන්න තැනක් හොයාගෙන ආයනවා. අනේ අපේ අඳුරේ නංගිල දෙන්නෙක් හම්බුණා. මට වීඩියෝ එකක් ගන්න හම්බුනේ නෑ. මේ වෙලාවේ දෙන ආදරෙන් සිහිපත් කරනවා. එයාලා ගෙනද නේද? එයාට ඔඩ ගිහින්. ඔයාට ළමා දිනේ වෙනුවෙන් හම්බුනේ. චිල්ඩ්‍රන්ස් ඩේ එක වෙනුවෙන්. ගින්න ආදරෙන් සතුටින් පරිස්සමෙන් තමන්ට ජීවිතේ ලැබෙන හැම දෙයක්ම අපසතුටුයි. ජීවිතේ හැම කෙටි වල හැම කෙනෙක්ට කොට ආදරෙයි.